පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණු විශාල අර්බුදයක් තමයි මේ පාස්පෝර්ට් අර්බුදය. ඉතා විශාල ගැටලුවක්ව පැවති එම පාස්පෝර්ට් අර්බුදය නිමා කරමින් නව පාස්පෝර්ට් එකක් නැතිනම් නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පහුගිය දවස්වල ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණා. මෙහි විශේෂත්වය වන්නේ පැරණි විදේශ ගමන් බලපත්‍රයට වඩා නව විදේශ ගමන් බලපත්‍රයේ සුවිශේෂී වෙනස්කම් සිදුකොට තිබීම. ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුක්තව නිර්මාණය කොට තිබෙනවා. ඒ වගේම පැරණි විදේශ ගමන් බලපත්‍රය පිටු 64කින් යුක්ත වුවත් නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් යුක්තව තමයි නිර්මාණය කොට තිබෙන්නේ. ඒ වගේම පැරණි විදේශ ගමන් බලපත්‍රයේ සීරියල් අංකය ලෙස N අක්ෂරය භාවිතා කළත් නව විදේශ ගමන් බලපත්‍රයේ සීරියල් අංකය ලෙස P අක්ෂරය යොදාගනු ලබනවා. ඒ වගේම නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතව තමයි නිර්මාණය කොට තිබෙන්නේ. යාපනය නල්ලූර් කෝවිල, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, ශ්‍රී දළදා මාලිගාව, කොළඹ නෙළුම් කුළුණ, පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරුක්කු නවයේ පාලම, සීගිරිය, තේවගාව, රබර් කිරි කැපීම සහ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන වගේම මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප වලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විත කොට තිබෙනවා. මෙම ඡායාරූප වලින් අප රටේ එදා සිට අද දක්වා විදේශ ගමන් බලපත්‍රවල ඡායාරූප ඔබට දැකගත හැකියි.